ශ්‍රී ලංකාවේ සංචාරය කරන පිරිස් අද වන විට බොහෝ ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඒත් ඉන් කීයෙන් කී දෙනාද ඓතිහාසික වශයෙන් අපිට වැදගත් ස්ථාන සොයාගෙන යන්නේ? ඉතින් අපි අද හිතුවා අන්නේ වගේ වැදගත් ස්ථානයක් ගැන සත්‍ය තොරතුරු ඔබට ගෙනෙන්නට. මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ කොළඹ ඉඳලා වැඩි දුරක නම් නෙවෙයි. සීතාවක රාජධානිය, එහෙමත් නැත්නම් වර්තමාන අවිස්සාවේල ප්‍රදේශයටයි අද අපේ සංචාරය. මේ තමයි සීතාවක රාජසිංහ රජතුමාන්ගේ දේහය තැන්පත් කර ඇති බවට සැලකෙන ස්ථානය. අවිස්සාවේල්ල ගුරුගොඩැල්ල පාරේ තල්දුව හන්දිය පසුකර කිලෝමීටර දෙකක් ගිය තැන රාජසිංහ සොහොන අපිට දැකගත හැකි. නමුත් මේ ඇත්තටම රාජසිංහ සොහොනද? තවමත් ඒ පිළිබඳව නිශ්චිතව කීමට හැකියාවක් නැත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ස්ථානයේ කැණීමක් කරනු මෙති හේතුවෙන්. නමුත් ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට රාජසිංහ රජුට පෙතන්ගොඩ ප්‍රදේශයේදී උණකටුවක් කැණී තිබෙනවා. එය එතරම් නොදකන රජතුමන් ඉදිරියට ගමන් කරන අතර කරවනැල්ල ප්‍රදේශයේදී රජතුමන්ගේ පාදය ආබාධයකට ලක්වනවා. රජතුමන්ගේ කකුල ආබාධයට පත්වන ස්ථානය අද හඳුන්වන්නේ කරවනැල්ල ලෙසයි. එය අතීතයේදී කොරවුණු වැල්ල ලෙසින් හඳුන්වා තිබෙනවා. කොහොමුණත් එම ස්ථානයේදී ඔත්පලවන රාජසිංහ රජතුමන් කිකිලි බිත්තර වැල්ල ප්‍රදේශයේදී අභාවයට පත්වනවා. නමුත් රාජකීය දේහයට අත තැබීමට බිය වූ වැසියන් කිකිලි බිත්තරැල්ල ප්‍රදේශයේ සිට වර්තමාන රාජසිංහ සොහොන පිහිටා ඇති ස්ථානයට දියාගලක් කපා තිබෙනවා. එම දියාගල ඔස්සේ රාජසිංහ රජතුමන්ගේ දේහය ගෙනවිත් වර්තමාන රාජසිංහ සොහොන ඇති ස්ථානයේ මේ දේහය මිහිදන් කරනවා. අදටත් මෙම ස්ථානයේ දක්නට ලැබෙන දියාගල මෙම ජනප්‍රවාද කතාවට සාක්ෂි දරනවා. කෙසේ නමුත් මෙම ස්ථානයේ අද වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රාජසිංහ සොහොන ලෙස නම් කර තිබුණත් එය තවමත් සනාථ කර නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.